තරඟ විභාගවල මේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ බහුලව දකින්න තියෙන ප්‍රශ්න ආකෘතියක් තමයි උචිත ප්‍රකාශය තේරීමේ ප්‍රශ්න. පාඨයක් දීලා ඒ පාඨයේ ආශ්‍රයෙන් ප්‍රකාශන තුනක් එහෙම නැත්නම් ප්‍රකාශන හතරක් දීලා වඩාත්ම සමීප අදහස දෙන ප්‍රකාශනය තෝරන්න කියලා තමයි මේ ප්‍රශ්න ආකෘතිය එන්නේ. සමහර වෙලාවට පිළිතුර විදිහට දීලා තියෙන ප්‍රකාශන තුනම හරි. එමත් නැත්නම් දීලා තියෙන ප්‍රකාශන තුනෙන් දෙකක්ම පාඩයට ගැළපෙනවා කියලා හිතන විදිහට මේ ප්‍රශ්න දෙන්න පුළුවන්. එතකොට අපිට सिद्ध වෙනවා ඒ ප්‍රකාශන අතරින් වඩාත්ම මේ පාඩයට ගැළපෙන්නේ මොන ප්‍රකාශනයද කියලා තෝරගන්න අපිට सिद्ध වෙනවා එතනදී. එතකොට එක අකුරක් නිසා එක වචනයක් නිසා එක විරාම ලකුණක් නිසා හරියට අපි අවධානයෙන් කියවන්නේ නැති නිසා මේ වගේ ප්‍රශ්න වරදින්න තියෙන ඉඩකඩ වැඩි. එහින්දම වැදගත්ම දේ තමයි දීලා තියෙන පාඩය සහ ප්‍රකාශන ටික අවධානයෙන් අවබෝධයෙන් කියවන එක, කියවලා තේරුම් අරගන්න එක. එතකොට මේ උදාහරණය දිහාවට හරනොත් ප්‍රශ්න දීලා තියෙනවා පහත සඳහන් එක එක් පාඨයේ අවසානයේ A B C යනුවෙන් ප්‍රකාශන තුනක් ඇත. මේ කවර ප්‍රකාශයක් පාඨයට වඩාත් ගැළපේදයි දක්වන්න. නිදර්ශනයක් වශයෙන් පළවෙනි පාඨයේ අවසානයේ දක්වා ඇති ප්‍රකාශ අතුරින් පාඨයට වඩාත් ගැළපෙතයි ඔබ සිතන්නේ ඒ ප්‍රකාශය නම් ඔබගේ පිළිතුර විය යුත්තේ ප්‍රශ්න අංකය අංක 1 केटी इराक वरहन अतुले ए अक्षरया එතකොට සමහර වෙලාවට උචිත ප්‍රකාශනය තෝරන්න වෙන ප්‍රශ්නවලදී පිළිතුර ලියන ආකෘතියක් දීලා තියෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නෙට අනුව නම් ඔයා පළවෙනි ප්‍රශ්නයට ඔයා තෝරගන්නේ ඒ ප්‍රකාශන වලින් ඒ ප්‍රකාශය නම් පිළිතුර විදිහට ඔයා දීලා තියෙන හිස්තැනේ ඒ අකුර ලිව්වට ඔයාගේ පිළිතුර නිවැරදි වුණත් ලකුණු හිමි වෙන්නේ නැහැ. මොකද මෙතන කියලා තියෙනවා ඔයාගේ පිළිතුර ලියන්න ඕනි මෙන්න මේ ආකෘතිය අනුව. මොකද මනින්නේ මෙතන ඔබේ බෝධ හැකියාව. එතකොට ප්‍රශ්නේ ඔයා තේරුම් ගත්තද කියලා වනින්න පුළුවන් තැනක් මේ තියෙන්නේ. එතකොට පිළිතුර ලියන්න ආකෘතියක් දීලා තියෙනවා නම් ඔයා ඒ පිළිතුර ලියන ආකෘතියට අනුව යාක් තියෙන්න ඕනේ. පාඨය දෙනවා ආයතනික පිරිවැය අඩු කිරීම සහ ලාභය වැඩි කර ගැනීම සඳහා 1980 දශකයේදී සේවක සංඛ්‍යාව අඩු කිරීම පොදු උපාය මාර්ගයක් විය. කාලයක් ගතවන විට ආයතනයන්හි කලමනාකාරීත්වයට වැටහි ගියේ සේවකීන් ඉවත්ව යාමත් සමගම ආයතනයේ වසර ගණනාවක් වැඩ කරමින් ඔවුන් ලබාගත් අධ්‍යක්ීම් සහ දැනුම ආයතනයට අහිමි වී ඇති බවයි. එම දැනුම රඳවා ගැනීම සඳහා විධිමත් වූ කලමනාකරණ ප්‍රවේශයක අවශ්‍යතාවක් මතුවේ. මේ වගේ ප්‍රශ්නකදී ඔයා මුලින්ම කරන්න ඕනේ ප්‍රශ්නේ හොඳට කියවන්න. ප්‍රශ්නේ හොඳට කියවලා දීලා තියෙන පාඨය අවධානයෙන් කියවන්න. පාඨයේ අවධානයෙන් කියවලා ඔයාට පිළිතුර විදිහට දීලා තියෙන ප්‍රකාශන සියල්ලම කියවන්න. ප්‍රකාශන සියල්ලම කියවලා ඉවර කරන්නේ නැතුව ඔබ අවසාන පිළිතුරකට යන්න එපා. ප්‍රකාශන තුනයි නම් තුනම කියවලා තමයි ඔබ අවසාන පිළිතුරකට යන්නේ. මොකද පළවෙනි ප්‍රකාශනය ගත්ත ගමන් මේක හරි මේකම තමයි සමීපම එක කියලා තේරුණාට ඔයා ඉතිරි ප්‍රකාශන දෙක කියවන්නේ නැතුව අවසාන පිළිතුරකට යන්න එපා. එතකොට පළවෙනි ප්‍රකාශනය ඒ අක්ෂරය යටතේ දීලා තියෙනවා ආයතනයක පිරිවැය අඩු කර ලාභය වැඩි කර ගැනීම සඳහා සුදුසුම උපාය මාර්ගය වන්නේ සේවක සංඛ්‍යාව අඩු කිරීමයි. එතන මෙතන කියන්නේ ප්‍රකාශනය කියන්නේ ආයතනයක පිරිවැය අඩු කරලා ලාභය වැඩි කර ගන්න තියෙන සුදුසුම උපාය මාර්ගය තමයි සේවක සංඛ්‍යාව අඩු කිරීම. පාඨයට විල බලනකොට පාඨය කියන්නේ ආයතනික පිරිවැය අඩු කිරීම සහ ලාභය වැඩි කරගන්න 1980 දශකයේදී සේවක සංඛ්‍යාව අඩු කරන එක පොදු උපාය මාර්ගයක් වුණා. කාලයක් ගත වෙනකොට
ආයතනයේ කලමනාකාරීත්වයට වැටහුණා මේ සේවකයෝ ඉවත් වෙලා යනවත් එක්කම ආයතනයේ වසර ගණනාවක් වැඩ කරලා එයාලා ලබාගත් අත්දැකීම් සහ දැනුම ආයතනයට අහිමි වෙනවා කියලා. එතකොට ඒ දැනුම රඳව ගන්න විධිමත් කලමනාකරන ප්‍රවේශයක අවශ්‍යතාව මතු වුණා. එතකොට අර අයින් කරන සේවකයෝ සේවකයෝ ටික අයින් කරනකොට ඒ අයින් කරන සේවකයෝ වෙනුවෙන් එයාලගේ දැනුම අධ්‍යක්ීම් ගබඩා කරගන්න විධිමත් කලමනාකරන ප්‍රවේශයක අවශ්‍යතාව මතු වුණා. එතකොට ඒ ප්‍රකාශනය යටතේ කියන්නේ ආයතනයේ පිරිවැයඩු කරලා ලාභය වැඩි කරන්න සුදුසුම උපාය මාර්ගය සේවක සංඛ්‍යාව අඩු කිරීමයි කියලා තම පළවෙනි ප්‍රකාශනය දෙන්නේ. මෙතන 1980 දශකයේ මේ ආයතනික පිරිවැය අඩු කරලා ලාභය වැඩි කරගන්න මේක පොදු උපාය මාර්ගයක් විදිහට යොදාගත්තට ඒක සුදුසුම උපාය මාර්ගයද කියන එක ප්‍රශ්නයක්. මොකද කියනවා මෙතන අවසානයේ අර එතකොට දැනුම අධ්‍යක්ීම් මහිමි වෙනවා. එහෙනම් මේක සුදුසුම උපාය මාර්ගයද කියන එක ප්‍රශ්නයක්. මෙතන ප්‍රශ්නේ තියෙන සුදුසුම උපාය මාර්ගයද කියන අපි දන්නේ නැහැ. ඒක නිසා පළවෙනි ඒ අටතේ දීලා තියෙන ප්‍රකාශනයේ පොඩි ගැටලු සහගත බවක් තියෙනවා. මම ඊළඟට C ප්‍රකාශනයට යන්නම්. C යටතේ තියෙන ප්‍රකාශනයේ කියනවා අධ්‍යක්ීම සහ දැනුම ඇති සේවකෙන් අනිසි ලෙස අඩු කිරීම ආයතනයට සුදුසු නොවේ. දැන් මෙතන කියනවනේ 1980 දශකයේ මේ පිරිවැය අඩු කරලා ලාභ වැඩි කරගන්න සේවක සංඛ්‍යාව අඩු කරන එක පොදු උපාය මාර්ගයක් වුණා. හැබැයි එහෙම සේවකීන් ඉවත් වෙලා යනකොට අර එයාලගේ දැනුම අධ්‍යක්ීම් ආයතනයට අහිමි වෙනවා කියලා කලමනාකාරීත්වයට තේරුණා. හැබැයි කියනවා එකට විකල්පයක් දෙනවා. මොකද්ද විකල්පේ? ඒ දැනුම ඒ අධ්‍යක්ීම් රඳව ගන්න විධිමත් කලමනාකරන ප්‍රවේශයක් ඕනි කියන විකල්පය මතු වෙනවා. එතකොට සී යටතේ දීලා තියෙන ප්‍රකාශනය කියන්නේ අධ්‍යක්ීම සහ දැනුමති සේවකයන් අනිසි ලෙස අඩු කිරීම ආයතනයකට සුදුසු නොවේ. හැබැයි පාඨය කියනවා ඒ දැනුම ඒ අධ්‍යක්ීම් ගබඩා කරගන්න විධිමත් කලමනාකරන ප්‍රවේශයක් ඕනි. ඒ කියන්නේ දැනුම අධ්‍යක්ීම් තියෙන සේවකයෝ අයින් කරලාට ඒ දැනුම රඳව ගන්න අධ්‍යක්ීම් රඳව ගන්න විධිමත් කලමනාකරන ප්‍රවේශයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ කියන අදහස පාට දෙනවා. ඒක නිසා C ප්‍රකාශනයත් ගැටලු සහගතයි. ඊළඟට එනවා මම B ප්‍රකාශනයට. B යටතේ දීලා තියෙන ප්‍රකාශනය කියනවා ආයතනයක ඉදිරි පැවැත්ම සඳහා ඉවත්ව යන සේවකයන්ගේ ආයතනික දැනුම ගබඩා කර ගැනීම සඳහා ක්‍රමවේද සැකසිය යුතුය. එතකොට පාඩේට අවිලා පාඩේ කියවල බලනකොට ඒ අදහස මේකේ තියෙනවා. මෙතන කියනවා අර ඉවත් වෙලා යන සේවකයන්ගේ දැනුම අධ්‍යක්ීම් රඳව ගන්න විධිමත් කලමනාකරන ප්‍රවේශයක අවශ්‍යතාව මතු වෙලා තියෙනවා මතු වුණා. ඒ කියන්නේ ඒ ඉදිරි පැවැත්මට අර ගැටලු අවම කරගන්න සේවකයන්ගේ ආයතනික දැනුම ගබඩා කරගන්න අවශ්‍ය ක්‍රමවේද සකස් කළ යුතුයි කියන අදහස පාඨය දෙනවා. එතකොට ABC කියන ප්‍රකාශන තුන අතරින් A ප්‍රකාශනය ගැටලු සහගතයි සුදුසුම උපාය මාර්ගයද කියන්න අපි දන්නේ නැහැ. C ප්‍රකාශනය ගැටලු සහගතයි සේවකයෝ අයින් කළාට කමක් නැහැ අර දැනුම රඳව ගන්න කලමනාකරන ප්‍රවේශයක් තියෙනවා නම් කියන අදහස තියෙන නිසා C කියන ප්‍රකාශනය ගන්න බෑ අපිට. එතකොට ABC ප්‍රකාශන තුන අතරින් පාඨයට වඩාත්ම ගැලපෙන්නේ B ප්‍රකාශනය. හැබැයි ඔයා පිළිතුර B කියලා මෙතන තිත්තිරිමත ලිව්වට ඔයාට ලකුණු හිමිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පිළිතුර ලියන ආකෘතියක්, පිළිතුරු ලිවිය යුතු ආකෘතියක් මේ ප්‍රශ්නට අනුව නම් දීලා තියෙනවා. එතකොට ඔයාට සිද්ධ වෙනවා ප්‍රශ්න අංකය, මේ ප්‍රශ්න අංකය 1 නම් ප්‍රශ්න අංකය 1 කෙටි ඉරක් වරහන් ඇතුලේ තමයි ඔයා B කියන අක්ෂරය ලියන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාට ආකෘතිය අනුව ලියලා නැත්තම් මේ ප්‍රශ්නෙට අනුව ඔයාට ලකුණු හිමිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට උචිත විකල්පය තේරීම ආශ්‍රිත ප්‍රශ්නවලදී වඩාත්ම වැදගත් වෙන්නේ ඔබ දීලා තියෙන පාඨය සහ ප්‍රකාශ ටික අවධානයෙන් අවබෝධයෙන් කියවන එක. ඒ අවධානය අවබෝධය හරහා ඔබ නිවැරදිව මේක වටහා ගැනීම තුළ ඔබට පුළුවන් නිවැරදි ලකුණක් කරා යන්න
विभाग प्रश्न पत्र तुला।